හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා අදත් accounting උදයන් සම්පත් students youtube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ 2012 A level paper එකේ 6 වෙනි ප්‍රශ්නේ ආයන්න ලකුණු 10ක ගාණක් තියෙනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන ගිණුම් සම්බන්ධව ඉතින් ගාණට යොමු වෙන්න කලින් ඔයගොල්ලෝ තාමත් මගේ youtube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න accounting උදයන් සම්පත් students කියලා ඒ වගේම මෙතන මේ හැපැති තියෙන චුටි bell icon එක click කරොත් ඔයගලන්ට පුළුවන් මගේ අලුත්ම අධ්‍යාපනික වීඩියෝස් වල අප්ඩේට්ස් ලබා ගන්න. ඒ වගේම Facebook එකේ මම ඉන්නවා ලයික් කරන්න උදයන් සම්පත් ස්ටුඩන්ට්ස් කියලා. ඒකිනුත් පුළුවන් ඕගලන්ට මගේ අලුත්ම නොටිෆිකේෂන්ස් ලබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ මේ ලංකාවේ කොහේ හිටියත් ඕගොල්ලෝ 2021 2022 කවුරුදු වල උසස් පෙළ හදාරන සිසුන් නම් කතා කරන්න මට. මට පුළුවන් ඕගොල්ලෝ කොළඹ දිස්ත්‍රික්කයේ තුර නම් ඉන්නේ ඕගලන්ගේ ගෙවල් වලට නැවිල්ලා ඕගොල්ලෝ දන්නේ නැති විෂය කරුණු group class individual class විදිහට කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයා මේ ලංකාවේ වෙන කොහේ හිටියත් මට පුළුවන් Zoom කියන app එක හරහා ඔයා දන්නේ නැති විෂය කරුණු ඔයාට online class එකක් විදිහට කියලා දෙන්න. ඉතින් ඒ කාරණාව මතක් කරන ගමන් අපි බලමු අද පාඩම 2012 A level paper 6 වෙනි ප්‍රශ්නේ ආයන්න ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලට අදාළ ගැටලුව දිහාවට. ඉතින් 2012 A level paper 6 වෙනි ප්‍රශ්නේ ආයන්නේ අපකින් අහන්නේ මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල ගිණුම් වලට අදාළ ගැළපිල්ල. එතන ඒ ගැළපිල්ල අපි කියවනවා නම් මුලින් නම් තරුණයන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වාගෙන යන ලාභ නොලබන ආයතනයක් වන උදාර සුබසාධක සංගමයේ වාර්තා වලින් පහත තොරතුරු පුටාගෙන ඇත. එතකොට දීලා තියෙන දරුවනේ 2013/31 දිනට සංගමයේ සමාජිකයන් ගණන 50ක් වූ අතර එක් අයෙකුගේ වාර්ෂික සමාජික මුදල 2000ක් කියලා මේගොල්ලෝ කියනවා. එතකොට ගාන හදන්න කියන්නේ කවදදද බලන්න 2012/31 කියන අවසන් වර්ෂයට තමයි ගාන අහන්නේ. එහෙනම් 2012/31 කියලා කියන්නේ අවසාන දින. සංගමේ වත්කම් වගකීම් තියෙනවා 2011/31 කියන්නේ ආරම්භක දිනට වත්කම් වගකීම් තියෙනවා. ඒ වගේම අවසන් දිනට වත්කම් වගකීම් තියෙනවා. ඊට පස්සේ අපි බලුවොත් 2012/31 කියන අවසන් වර්ෂය සඳහා දරන ලද සහ මුදලින් ගෙවූ වියදම් තියෙනවා. අපේ මුදලින් ගෙව වියදම් මෙන්න මේ වගේ වියදම් ටිකක් දීලා තියෙනවා 2012/31 කියන අවසන් වර්ෂය සඳහා ලක්ෂ දෙකක පරිත්‍යාග ලැබී ඇත ඒවා ලද වසරේම ආදායමක් ලෙස හඳුනා ගන්නවා කියලා කියනවා. ඒතර ඔයාගෙන් අහනවා 2011/4 දිනට සමුචිත අර මුදල ඒ වගේම 2012/31 දිනට බැංකුවේ ඇති මුදල සහ අවසන් වර්ෂයට ආදායම් වියදම් ගිණුම ලකුණු 10ක ප්‍රශ්නයක්. එහෙනම් සමුචිත අරමුදල දරුවනේ අපි රූල් කරගන්න නම් සමුචිත අරමුදල කියන්නේ අපේ මේ සමිතියේ ප්‍රාර්ථනය කොච්චරද කියලානේ අහන්නේ. එහෙනම් සමුචිත අරමුදලට අපිට තියෙන්නේ ආරම්භක දිනට සමුචිත අරමුදල අහන නිසා ආරම්භක දිනට තියෙන වත්කම් ටිකෙන් ආරම්භක දිනට තියෙන වත්කම් ටික අඩු කරා නම් ආරම්භක දිනට තියෙන සමුචිත අරමුදලේ නැත්නම් ආරම්භක දිනට තියෙන වත්කම් ටිකෙන් වත්කම් අඩු කරා නම් ආරම්භක දිනට තියෙන ප්‍රාර්ථනය වටිනාකම වේ. එහෙනම් අපි බලමු ඒකට සමුචිත අරමුදල ගණනය කරන්න මෙන්න මේ වගේ ගිණුමක් ගහ ගන්න ඕනේ. උදාර සුබසාධක සංගමයේ 2011/4 දිනට තත්ත්ව විස්තරය ගහන්නවා. මේ තත්ත්ව විස්තරයෙන් තමයි දරුවනේ අපි වත්කම් වගකීම් දාලා අවසාන දින සමුචිත අරමුදල කොච්චරද කියලා ගණනය කරන්නේ. එතකොට අපි දැන් ගානට ගිහිල්ලා බැලුවොත් ගානේ ආරම්භක දිනට තියෙනවා මේ තියෙන්නේ ආරම්භක දිනේ පටලව ගන්න එපා සමහර ළමයි මෙන්න මේ දිනේ තමයි ආරම්භක දිනේ විදිහට ගන්නෙ නෑ. මේ 2012/3/31 දිනේනේ. 2011/3/31 දිනේ තමයි ආරම්භක දිනේ. එනහ හිඟහිටි සමාජික මුදල් තියෙනවා 10යි. ඒ හිඟහිටි සමාජික මුදල් 10 දරුවනේ අපිට වත්කමක් නිසා අපි ගිහිල්ලා වත්කම් මැට තලියා ගන්නවා හිඟ සමාජික මුදල්. හිඟ සමාජික මුදල් තියෙනවා කීයද දරුවනේ 10ක් තියෙනවා. එනහ හිඟ සමාජික මුදල් තියෙන 10 අපි ආරම්භයේ වත්කමක් විදිහට සටහන් කරගන්න. ඊට පස්සේ කලින් ලද සමාජික මුදල් 8ක් තියෙනවා. එහෙනම් ඒක අපේ තියෙන වගකීම. එහෙනම් අපි දාගන්නවා කලින් ලද සමාජික මුදල් කියලා අපි කීයක් දාගන්නවද කලින් ලද සමාජික මුදල් අපිට ගානේ දීලා තියෙනවා දරුවනේ 8ක් දීලා තියෙනවා එහෙනම් මේ කලින් ලද සමාජික මුදල්ලට අපි අපේ වගකීමක් විදිහට දාගන්න. ඊට පස්සේ ආරම්භක තොගයක් තියෙනවා ඉංග්‍රීසි භාෂා පොත් 50ක් ඒ කියන්නේ වක්කමක් එහෙනම් අපි ලියනවා තොගය කියලා අපි දාගන්නවා දරුවනේ 50ක් තොගය කියලා වටිනාකම අපි දාගන්නවා 50. ඊට පස්සේ ලීබඩු සවිකිරීමේ අවසාන දිනට වටිනාකම තියෙනවා 180ක්.
එහෙනම් අපි ගිහිල්ලා ඒක දාගන්නවා. ඒකත් වත්කමක් ලීබඩු කියලා. කීයක් අපි දාගන්නවද දරුවනේ? 180ක වටිනාකමක් දාගන්න. ඊට පස්සේ අපි ගියොත් ගානට බැංකුවේ ඇති මුදල් අවසාන දිනට තියෙනවා 10ක්. එහෙනම් ඒකත් වත්කමක් අපි දාගන්නවා බැංකු මුදල් කියලා. කීයක් අපි දාගන්නවද දරුවනේ? 10ක වටිනාකමක් අපි දාගන්න. බැංකු මුදල් අපි දාගන්නවා 10ක වටිනාකම. එතකොට මෙන්න මේ ටික විතරයි අපිට ගානේ වත්කම් වගකීම් විදිහට දීලා තියෙන්නේ ආරම්භක දිනට. එතකොට ආරම්භක දිනට තියෙන වත්කම් ටික එකතු කරොත් දරුවනේ අපිට එනවා මේ 10යි 50යි 180යි 10යි කියන හතරේ එකතුව 250ක වටිනාකමක් වෙනවා ආරම්භක දිනට තියෙන වත්කම් ටික. එහෙනම් ඔය 250ක වත්කම් ටිකේ එකතුවෙන් වගකීම් දීන්නේ 8ක් විතරයිනේ. අඩු කරනවා 8ක්. එතකොට දරුවනේ අපිට ගන්න පුළුවන් සමුචිත සමුචිත අරමුදල. සමුචිත අරමුදල අපිට ගන්න පුළුවන් දරුවනේ 250න් 8ක් අඩු කරාම අපිට කීයක් වෙනවද? 242ක වටිනාකමක් වෙනවා දරුවනේ සමුචිත අරමුදල. ඒතර ඉතාමත් ලේසි. මොකද්ද කරන්න තියෙන්නේ? සමුචිත අරමුදල හොයන්න නම් ආරම්භක දිනේට තත්ත්ව විස්තරය ගහන එක විතරයි අපි කරේ. එහෙනම් ආරම්භක දිනේට තත්ත්ව විස්තරයට දාගත්තම නේද ආරම්භක දිනේට තියෙන වත්කම් ටිකෙන් ආරම්භක දිනේට තියෙන වගකීම් ටික අඩු කරා. එහෙනම් ආරම්භක දිනේට සමුචිත අරමුදල වෙනවා දරුවනේ කීයද? 242. ඊට පස්සේ ඒගොල්ලෝ ගාන ඊළඟට අහන කතාව තමයි අපෙන් අවසාන දිනට බැංකුවේ ඇති මුදල අහනවා ආදායම් වියදම් ගිණුම අහනවා. එහෙනම් බැංකුවේ ඇති මුදල හොයාගන්න බැංකුවේ මුදල් ශේෂය ආරම්භක ශේෂය තියෙනවා 10ක්. එහෙනම් අපි බැංකුවේ ඇති මුදල හොයන්නේ ලැබීම් ගෙවීම් ගිණුමකින්. එහෙනම් අපි මෙතන දාගන්නවා ශේෂය කියලා කීයද දරුවනේ? 10ක වටිනාකමක් දාගන්න. ඒතර ලැබීම් ගෙවීම් ගිණුම කියන්නේ අපේ සාමාන්‍යයෙන් මුදල් ගිණුමම තමයි. නමුත් මේක ලාභ අරමුණු කර නොගන්නා සංවිධානයක් නිසා අපි ලැබීම් ගෙවීම් ගිණුම කියලා තමයි මෙතනදී කියන්නේ. එහෙනම් ලැබීම් ගෙවීම් ගිණුමේ ආරම්භක ශේෂය අපි 10 දාගෙන දැන් ගාන පල්ලෙහාට හදාගෙන යන්න ඕනේ. ඉංග්‍රීසි භාෂා පොත් ගණන් තියෙනව දරුවනේ 100ක්. එතකොට බලන්න මෙතන ආරම්භයේ ඉංග්‍රීසි භාෂා පොත් ඔගයක් සහ අවසානයේ ඉංග්‍රීසි භාෂා පොත් ඔගයක් අපිට ගාන දීලා තියෙනවනේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂා පොත් ගණමුත් වෙනව දීලා තියෙනවා. එහෙනම් අපි මෙතන පෙරවැඩවල ගහ ගන්න ඕනේ ඉංග්‍රීසි. අපි දාගන්නවා ඉංග්‍රීසි පොත් ගණන්. ඉංග්‍රීසි පොත් ගිනුම කියලා අපි ගිනුමක් ගහගන්න. එතකොට ඉංග්‍රීසි පොත් ගිනුමේ ආරම්භයේ දරුවනේ ආරම්භයේ ඉංග්‍රීසි පොත් තියෙනවා 50. අවසාන දිනට ඉංග්‍රීසි පොත් ශේෂය තියෙනවා 60. එහෙනම් ආරම්භක දිනට ඉංග්‍රීසි පොත් ඔගේ එකතුව දාගන්නවා 50. අවසාන දිනට බැරපැත්තෙන් පර්ගේ 60යි හරපැත්තට ඊගේ 60යි වත්කමක් නිසා තමයි හරපැත්තට ඊගේ බැරපැත්තෙන් පර්ගේ. ඊට පස්සේ මේගොල්ලෝ ඉංග්‍රීසි භාෂා පොත් ගණන් තියනවා කියද 100ක් දීලා. එහෙනම් අපි ඒ 100 ලැබීම් ගෙවීම් ගිනම බැර කරනවා 100ක් කියලා ඉංග්‍රීසි භාෂා පොත් ගණන්. අපි මෙතනට දාගන්නවා පොත් ගණන් කියලා. කීයක් අපි දාගන්නවද දරුවනේ? 100ක් අපි දාගන්නවා පොත් ගණන් කියලා. එහෙනම් ඒක ලැබීම් ගෙවීම් ගිනම බැර ඉංග්‍රීසි භාෂා පොත් ගිනුමට හර කරන්න ඕනේ 100ක්. එතකොට 100යි 50යි 150යි දෙකේ එකතුව 150 අපි දාගන්නවා අනිත් පැත්තට. 150න් 60ක් ගියාම 110ක වටිනාකමක් අපිට එනවා. මෙන්න මේක තමයි අපි ආදායම් වියදම් ගිනුමට දාන්නේ. ආදායම් වියදම් ගිනුමට ඔන්න ඔය කියන වටිනාකම තමයි අපි දාගන්නේ 110. එහෙනම් ආදායම් වියදම් ගිනුමට අපි දාගන්නවා ආදායමක් විදිහට නෙවෙයි ඇත්තටම වියදමක්. ඇයි? ඉංග්‍රීසි භාෂා පොත්වලට කාල පරිච්ඡේදයේ වියදම නෙමෙයි 110 කියන්නේ. එහෙනම් අපි මෙතෙන්ද දාගන්නවා පොත් වියදම්. පොත් වියදම් කියලා කීයක් දාගන්නවද දරුවනේ? අර ආපු මෙතනින් ආපු 110 වටිනාකම මෙතෙන්ට දාගන්නවා. හොඳයි. ඊළඟට බලන්න කාර්යාල කුලි 60ක් තියෙනවා. මෙතන කලින් ලද කාර්යාල කුලි අරව මේවා කිසිම විස්තරයක් දීලා නැහනේ. එහෙනම් කාර්යාල කුලි 60 දරුවනේ අපි කෙලින්ම ලැබීම් ගෙවීම් ගිණුම බැර කරනවා 60ක්. මොනවා කියලාද? කාර්යාල කුලි කියලා. කාර්යාල කුලි කියලා අපි 60ක් බැර කළා. ඒකත් අපේ වියදමක් විදිහට දාගන්නවා කාර්යාල කුලි කියලා. කීයක වටිනාකමද දරුවනේ? මේ 60ක වටිනාකම අපි කාර්යාල කුලි කියලා එතනින් දාගන්න. හොඳයි. ඊට පස්සේ බලන්න ගිනුම් ලිපිකරුගේ වැටුප 60ක් තියෙනවා. ඒතර මෙතන ආරම්භයේ උපචිත කලින් ලද මොකොත් ගිනුම් ලිපිකරුගේ වැටුප දීලා නැහැ.
ඒක නිසා අපි මේ හැට සම්පූර්ණයෙන්ම මෙතනින් ගෙව්වා කියලා හිතලා ලිපිකරු වැටුප් කියලා වැටුප් කියලා අපි බැර කරගන්නවා කීයක්ද 60ක් බැර කරගන්නවා ඒකත් අපි වැටුප් කියලා වියදමක් විදිහට දාගන්නවා දරුවනේ 60ක් ඊට පස්සේ අපි ගානට ගිහිල්ලා බැලුවොත් කාර්යාල වියදම් තියෙනවා 30ක් එතකොට මෙතන බලන්න ආරම්භයේ උපචිත කලින් නැත කාර්යාල වියදම් මුකුත් ගානේ කියලා නැහැ එහෙනම් මේ කාර්යාල වියදම් 30 දරුවනේ අපේ වියදමක් විදිහට දාගන්නවා 30 අපි මෙතනට දාගන්නවා මොනවද කාර්යාල වියදම් කාර්යාල වියදම් කියලා මම කීයක් දාගන්නවද 30ක් දාගන්නවා ඒ 30 ගිහිල්ලා මෙන්න මෙතන වියදමක් විදිහට දාගන්නවා දරුවනේ 30 මොකක් කියලාද අපි දාගන්නේ කාර්යාල වියදම් කියලා තමයි අපි දාගන්නේ කාර්යාල වියදම් කියලා ඒ වටිනාකම දාගන්න ඉතාමත්ම ලේසි මොනවද කරේ ආරම්භක දින තත්ත්ව විස්තරේ වත්කම් ටික මක්කීම් ටික අඩු කරලා හෙව්වා ඊළඟට මේ වියදම් ටික දැහුවා වියදම් ගහද්දී ආරම්භක ශේෂය දිනන දැන් මේ ඉංග්‍රීසි භාෂාවලේම ආරම්භක ශේෂය තිබ්බ ඒක නිසා ඉංග්‍රීසි භාෂා පොත්වල වෙනම ගිණුමක් ගහලා හොයාගත්ත ආදායම් වියදම් ගිණුමට මාරු කරන ගා ආරම්භක ශේෂ නැත්තම් මොකද කරන්නේ ආරම්භක ශේෂ නැත්තම් ඒ ටික හැමම වියදමක් විදිහට මෙතනට මුදල් ගිණුමට බැර කරලා ලැබීම් ගෙවීම් ගිණුමට බැර කරලා මොකද කරේ ආදායම් වියදම් ගිණුමේ වියදමක් විදිහට දැම්මා ඉතාමත්ම ලේසි ඒතරන කාර්යාල වියදමත් අපි ගලපලා ඉවරයි ඊළඟට කියනවා සංගමයට 200ක පරිත්‍යාග ලැබී ඇත ලද වසරේම ආදායමක් ලෙස හඳුනා ගන්න කියලා කියනවා එහෙනම් අපි අපේ 200ක පරිත්‍යාග ලැබීම් ගෙවීම් ගිණුමට පරිත්‍යාග කියලා හර කරගන්නවා දරුවනේ කීයක්ද 200ක පරිත්‍යාග හර කරගෙන ඒක ගිහිල්ලා ආදායම් වලට දාගන්නවා පරිත්‍යාග කියලා කීයක් අපි දාගන්නවද දරුවනේ 200ක වටිනාකමක් අපි දාගන්න. ඊටාම ලේසි ලද පරිත්‍යාග ලැබීම් ගෙවීම් ගිනම හර කරලා ආදායමක් විදිහට දාගන්න. එතකොට ඒ ගැලපිල්ලත් අප් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ගානේ උඩේ ඉඳන් මොනවද මග ඇරුනේ කියලා බලාගෙන ඉන්න. ආපහු බලනවා නම් සමාජිකයන්ගේ ගාන කියද්දිම මතක් වෙනවා සමාජික මුදල් ගිනුමක් මේ ගානේ අපි තාම ගැහුවේ නැහැ. එහෙනම් අපි පෙරවැඩවල ගහගන්නවා දරුවනේ සමාජික මුදල් ගිනුම සමාජික මුදල් ගිනුම කියලා සමාජික මුදල් ගිනුමක් ගහගන්නවා. එතකොට බලන්න ආරම්භයේ හිඟ සමාජික මුදල් 10ක් තියෙනවා අවසානයේ හිඟ සමාජික මුදල් 6ක් තියෙනවා. එන ආරම්භක හිඟ නම් ආරම්භක වත්කමක් විදිහට හරපැත්ති තියෙන්නේ අවසානයේ හිඟ 6 බරපැත්තෙන් පර්ගේ හරපැත්තට ඊගේ 6ක් තියෙනවා. බරපැත්තෙන් පර්ගේ හරපැත්තට ඊගේ 6ක් තියෙනවා. ඊළඟ කලින් ලද සමාජික මුදල් දැම්මොත් ආරම්භයේ 8ක් තියෙනවා අවසානයේ 12ක් තියෙනවා. එහෙනම් කලින් ලද සමාජික මුදල් 8 ආරම්භයේ වගකීමක් විදිහට දාගන්නවා බරපැත්තේ අවසානයේ දීලා තියෙන 12 අපි වගකීමන් නිසා හරපැත්තෙන් පර්ගේ බරපැත්තට ඊගේ විදිහට දාගන්න. මම මේ කරේ මොකද්ද? දීලා තියෙන සමාජික මුදල් වලට අදාළ ශේෂයන් දාගන්න එක. ඊළඟට කියනා දරුවනේ සංගමයේ සමාජිකයන් ගන්න 50ක් වූ අතර එක් අයෙකුගේ වාර්ෂික සමාජික මුදල 2000යි. එහෙනම් 50 2000ෙන් වැඩි කරාම උත්තරේ කීයද? 50 2000ෙන් වැඩි කරාම දරුවනේ උත්තරේ එනවා කීයද? ලක්ෂයක වටිනාකමක් වෙනවා. එතකොට මේ සමාජිකය සල්ලි ගෙව්වත් නොගෙව්වත් වසරට අදාළ සමාජික මුදල කීයද ලක්ෂයක වටිනාකමක් තියෙනවා. එහෙනම් ඒ ලක්ෂයක වටිනාකම අපි මොකද කරන්නේ ආදායම් වියදම් කියලා අපි දාගන්නේ ආදායම් වියදම් කියලා වසරට අදාළ සමාජික මුදල් වටිනාකම ලක්ෂය මම මෙතන දහස් වලින් දැම්මොත් 100ක් අපි සමාජික මුදල් ගිනම හර කළා මෙතන ආදායම් වියදම් ගිනමට දානවා 100ක් වටිනාකම සමාජික මුදල් කියලා. සමාජික මුදල් කියලා දාගන්නවා 100. දැන් සමාජික මුදල් ගිනම තුලනය කරොත් දරුවනේ අපේ මේ තුනේ එකතු වෙනවා 122ක්. එතකොට ඒ 122 දාගන්නවා දරුවනේ අනිත් පැත්තට. එතකොට ඒ 122න් අර 6යි 8යි අඩු කරාම 108ක වටිනාකමක් වෙනවා. එහෙනම් මේ 108 වටිනාකම තමයි මොකද්ද? ලැබීම් ගෙවීම්. ලැබීම් ගෙවීම් ගිනුමට එන්නේ. එහෙනම් ලැබීම් ගෙවීම් ගිනුමේ වටිනාකම වෙනවා දරුවනේ කීයක්ද? 108ක වටිනාකම ලැබිලා කියලා අපිට එනවා. එහෙනම් ඒක අපි දාගන්නවා මෙතෙන්ට ලැබීම් ගෙවීම් ගිනුමට හර සමාජික මුදල් කියලා කීයද දරුවනේ? 108ක් අපි දාගන්නවා සමාජික මුදල් කියලා. හොඳයි.
එතකොට අපි මොකද්ද කරේ සාමාජික මුදල් වල ආරම්භක ශේෂ අවසන් ශේෂ දාගත්තා ඊට පස්සේ වසරට අදාළ සාමාජික මුදල් හොයාගත්තා 50 ගානේ 2000ක් 200 ගානේ 50ක් කියලා කියන්නේ ලක්ෂයයි එහෙනම් ඒ ලක්ෂය අපි ගිහිල්ලා ආදායම්ක් විදිහට දාගෙන ආදායම් වියදම් ගිරමට ලක්ෂය මාරු කරා ඊට පස්සේ මොකද අපි කරේ තුරණය කළා ලැබීම් ගෙවීම් ගිරමට අදාළ වටිනාකම ගණනය කරගත්තා හොඳයි මං හිතනවා ඔයගොල්ලන්ට ඉතාමත්ම පහසුවෙන් තේරෙන්නේ ඇති කියලා එතකොට අපි බලනවා තව මේ ගානේ ඊට අමතරව තොගය අපි ගලපුවා ආරම්භක තොග අවසන් තොග කිදිම ගහලා ලීබඩු සවි කිරීම වල දරුවනේ ආරම්භයේ ලීබඩු සවි කිරීම 180ක් තියලා තියෙනවා අවසානයේ වෙද්දි 160ක් වෙලා තියෙනවා එන 180 160 වෙන්න ලීබඩු ෂය වෙලා තියෙන්න ඕනේ දරුවනේ කීයක්ද 20ක් ෂය වෙලා තියෙන්න ඕනේ එහෙනම් ඒ 20ක ෂය වටිනාකමත් මොකද කරන්නේ අපි ෂය කියලා 20ක් දානවා වියදම් වලට. ෂය කියලා මොකද කරන්නේ? 20ක් දානවා අපි වියදම් වලට. මෙතන දරුවනේ සුළු ඇරදීමක් වෙලා තියෙනවා මේ ඉංග්‍රීසි පොත් තොග ගිනුම තුලණය කරද්දී 100යි 50යි 150යි 150න් 60ක් අඩු කරාම 110යි නෙවෙයි අපි කීයද දාගන්න ඕනේ. එතන පොඩි වැරදීමක් වෙලා තියෙන මෙතන කීයද 90යි වෙන්න ඕනේ. එතකොට 90 තමයි දරුවනේ මෙතන පොත් වියදම් කියලා දාන්න ඕනේ 90. ඒ ගිනව තුලණය කරාම වෙන ආදායම් වියදම් ගිනමට මාරු කරන්න ඕන වටිනාකම තමයි මෙතන පොත් වියදම් කියලා දාන්න ඕනේ. එතකොට ඒ විදිහට බැලුවහම අපි ගානේ සියලු කරතුරු ගණදෙනු ටික සටහන් කරලා ඉවරයි. දැන් තියෙන්නේ එකතු කරන එක. එතකොට එකතු කරද්දී මුලින්ම ලැබීම් ගෙවීම් ගිනම අපිට එකතු කරන්න පුළුවන්. ලැබීම් ගෙවීම් ගිනම එකතු කරොත් දරුවනේ ලැබීම් ගෙවීම් ගිනම හරපැත්තේ ශේෂයයි මෙන්න මේ වටිනාකම් ටික එකතු කරාම වෙනවා කියේ 200යි 308යි 318ක වටිනාකමක් වෙනවා හරපැත්තට ඒ 318ක වටිනාකම බැරපැත්තට දාගන්නවා 318යි ඒ 318න් අර උඩ තියෙන 100 60 60 30 කියන ටික අඩු කරාට පස්සේ ශේෂය per ගේ දාගන්න පුළුවන් දරුවනේ අපිට කීයද 60000ක per ගේ ශේෂයක් දාගන්න පුළුවන් per ගේ ශේෂය 60000ක් දාගන්න පුළුවන් ඒ වගේම ඊගේ ශේෂය අපිට දාගන්න පුළුවන් කීයක්ද 60 8000ක ශේෂයක් අපිට දාගන්න පුළුවන්. ඉතාමත්ම ලේසි. ඊට පස්සේ අපි ගියොත් අපි මේ විය අපේ වියදම් ගිනුම නැත් ආදායම් වියදම් ගිනුම තුලනය කරලා බලුවොත් අපිට ආදායම් ටික එකතු වෙනවා 200යි 100යි 300ක්. ඒ වගේම වියදම් ටික එකතු අපි අඩු කරන්න ඕනේ කීයද දරුවනේ මෙන්න 90 60 60 30 20 කියන වටිනාකම් ටික එකතු. එතකොට එතන ඒ වටිනාකම් ටිකේ එකතුව අපි අඩු කරන්න ඕනේ දරුවනේ කීයක්ද අපිට අඩු කරන්න වෙනවා අන්න ඒ වටිනාකම් ටිකේ එකතුව රුපියල් 260ක වටිනාකම් ටිකක් අපිට අඩු කරන්න වෙනවා එතකොට 300න් 260ක් අඩු කරාම අපිට එනවා දරුවනේ අතිරික්තයක් කීයද 40ක අතිරික්තයක් අපිට එනවා එහෙනම් ඒ අතිරික්තය අපි දාගන්නවා මෙතන අතිරික්තය කියලා අතිරික්තය කියලා අපිට එන මේ අතිරික්තයේ වටිනාකම දාගන්න. ඉතින් ඉතාමත්ම ලේසි ගානක්. පත්ත විස්තරය ගැවුවා වත්කම් ටිකෙන් වගකීම් ටික අඩු කරලා ආරම්භක දිනට තියෙන වසරට ලැබීම් ගෙවීම් ගිනම ගහගත්තා. ඊට අමතරව ආදායම් වියදම් ගිනම ගහලා අතිරික්තය ගණනය කරා. ලකුණු 10ක් ඉතාමත්ම කෙටි කාලයකින් හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට මේ සමිති ප්‍රශ්නය 2012 A level paper එකේ ඔයගලන්ට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලෝ අපි තවත් මෙවැනි වැදගත් වීඩියෝ වක්තුලින් නැවත හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට බෙහෙවින්ම ස්තුතියි.